ආයුබෝවන් ශ්‍රී ලාංකික වින්දනීය අවකාශයේ ගෝලීය පිවිසුමයි මේ. Glue. Watch anytime, anytime. Anywhere. Powered by Derana. Glue. Subscribe now. Visit glue.com. අයිබෝන් සුබ දැස්සනක් ප්‍රාර්ථනා කරනවා වනිතාවරුණත් එක්ක එකතු වෙන ඔබ සියලුම දෙනාට. අද සැප්තැම්බර් මාසේ 4 වෙනිදා අපි බදාදා වනිතාවරුණ තමයි මේ විදිහට ආරම්භ කරන්නේ. ඔබ දන්නවා විදේශීය ටෙලිනාට්‍ය විශේෂයෙන් ඉන්දීය ටෙලිනාට්‍ය මේ වෙනකොට අපේ ප්‍රේක්ෂක ජනතාව අතර මේ ලාංකීය ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය වෙලා තියෙනවා, සමීප වෙලා තියෙනවා. ඒ විදිහට විදේශීය ටෙලිනාට්‍ය අපිට සමීප වෙන්නේ ඇයි කියලා ඔබ නිකමටවත් හිතුවද? ඒකට හේතු කාරණා ගොඩක් තියෙනවා. විශේෂම දේ තමයි අපේ ලංකාවේ ඉන්න අති දක්ෂ හඬ කැවීමේ ශිල්පීන් සහ ශිල්පිනියන් ඒ ඔවුන්ගේ රංගනයට 100%ක් සාධාරණයේ ඉෂ්ට කිරීම අපේ ලංකාවේ හඬ කැවීමේ ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ඒ හඬ තුලින්. එතකොට මේ ඩබින් කරන එක එහෙමත් නැත්නම් මේ හඬ කැවීම හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද? අනිවාර්යයෙන්ම මේකට දක්ෂතාවය කියන එක තිබිය යුතුමයි. ඔබ බලනවා ඇති ඇයි මම අද වැඩසටහන ආරම්භයේදී මේ හඬ කැවීම ගැන කතා කරන්න කියලා. ඒකට හේතුව තමයි හඬ කැවීමේ ශාස්ත්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨම ප්‍රවීණ හඬ කැවීමේ ශිල්පිනියකට අපි ආරාධනා කරාද වනිතාවරුණ මැදිරියට. ඇගේ නම කියූ පමණින් අනිවාර්යයෙන්ම ඔබ හඳුනනවා ඇය කවුද කියලා. හැබැයි ඇතම් විට ඔබ ඇගේ රූපය දැක නැතුව ඇති. මොකද ඔවුන්ගේ හඬ තමයි අපිට සමීප වෙන්නේ බොහොමයක්ම. ඇය ශ්‍රී ලංකාවේ හඬ කැවීමේ ශ්‍රේෂ්ඨයේ ඉන්න ජ්‍යෙෂ්ඨ හඬ කැවීමේ ශිල්පිනියක්. සන්ධ්‍යා රඹුක්කනගේ මහත්මිය. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. අද දවස මට ටිකක් විශේෂයි. මොකද මේ මං පුංචි කාලේ ඉඳන්ම ওই හඬට ආස කළා. කවුද මේ සන්ධ්‍යා රඹුක්කන මේ හඬ කාගේද කියලා හොයද්දි මේ සන්ධ්‍යා රඹුක්කනගේ හඬ. කවුද මේ සන්ධ්‍යා රඹුක්කන කියන්නේ? හැබැයින් දකින්න හම්බුනේ මට ටිකක් මෑතකදී. ඔබ හඬ කැවීමේ නිරත වෙනවා බලන්න මට වාසනාවකට මට බලන්න පුළුවන්කම ලැබුණා. ඉතින් දෛවයේ සරදමකට දෛවයේ කොච්චර මිනිසුන්ගේ ජීවිත වෙනස් කරනවාද කිව්වොත් මං එදා ඒ ආස කරපු චරිතය අද මාත් එක්ක මැදිරියේ එකට වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපි කතාබහ ආරම්භ කරමු. මෙහෙම කොහොමද මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ? අපි අතීතයේ පොඩ්ඩක් මතක් කරමු. හඬ කැවීම ශාස්ත්‍රයට නෙමෙයි මම මුලින්ම පිවිසුනේ. මගේ ආරම්භය මම කියන්නම්. ඇතර මම අනුලා විද්‍යාලයේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ අධි ශිෂ්‍යාවක්. මම පාසලේ ඔය සාහිත්‍ය තරඟවලට ඉදිරිපත් වෙනවා, විශේෂයෙන්ම පද්‍ය ගායනා පැත්තට. පද්‍ය ගායනා සමස්ත ලංකා තරඟේ මට ජයග්‍රහණයක් ලැබුණා. ඒ අවස්ථාවේ, ඒ කියන්නේ මගේ කුඩා කාලේ, තිලිනි ඉපදිලාවත් නැති කාලේ, ඒ කාලේ ඊට පස්සේ මට ඒ පද්‍ය ගායනා තරඟේ ජයග්‍රහණය සඳහා සම්මුඛ සාකච්ඡාවකට ගුවන්විදුලියේ ළමා පිටියට යන්න ලැබුණා. ඒ සම්මුඛ සාකච්ඡාව කළේ ගුවන්විදුලියේ ප්‍රථම නිවේදිකාව ප්‍රභා නරතුංග මහත්මිය. එදා තමයි මගේ කටහඬ මයික්‍රොෆෝනයක් ඉදිරියට ආවේ. මම මයික්‍රොෆෝනය හඳුනගත්තේ ඒ ආරම්භය තමයි මේ තාක් දුර ගියේ. මේ වෙනකොට මතකයක් නම් නැතුව ඇති. මේ ඒ තරමටම ටෙලිනාට්‍ය ප්‍රමාණයකට ඔබ හඬ කැවීම කරලා තියෙන මතකයක් තියෙනවද? කොච්චරක් විතරද? ටෙලිනාට්‍ය වලට ප්‍රථම මම චිත්‍රපටවල හඬ කැවීම කළා. ඒ චිත්‍රපට හඬ කැවීම මම හිතන්නේ 500කට අධික ප්‍රමාණයක් කළා. විශේෂ චරිත මට කරන්නත් ලැබුණා චිත්‍රපට හඬ කැවීම වලදී. ක්‍රිස්තු චරිතේ, මරියම් අවුතුමිය චරිතේ වගේම විදේශ ෆිල්ම් චිත්‍රපටවල ශ්‍රීදේවි වගේ ඉතාම ජනප්‍රිය ඉන්දියානු නිළියන්ට මට හඬ කවන්න ලැබුණා. ඒ චිත්‍රපටි හඬ කවන අවස්ථාවේ මට මුලින්ම ටෙලිනාට්‍ය හඬ කැවීම ලැබුණේ රූපවාහිනියේ. ඒ ඔෂීන්ට කලින් කළා මොන්ටි ක්‍රිස්ටෝ කියන පරිවර්තන හඬ කැවීමේ නාට්‍ය. ඒකේ සුළු කොටසකට තමයි මම මුලින්ම හඬ කැවේ. මට චරිතය නම් මතක නැහැ. ඔව්, අපිට මතකයි මම පුංචි කාලේ ඉඳන්ම මේ සන්ධ්‍යා රඹුක්කන කියන හඬ
හඬ කැවීම් ශේෂ්ත්‍රයට නැතුවම බැරි හඬක් බවට පත් වෙලා තිබුණා. අදටත් ඒ එසේමමයි. ඔබ කොහොමද මේ එකම ස්ථාවරයේ පවත්වාගෙන යන්නේ? ඔබගේ තැන මුල් කාලේ නම් ඇත්තටම මේක රටටත් අලුත් දෙයක්, අපිටත් අලුත් දෙයක්. ඉතින් ඒක නිසා තෝරා බේරාගෙන හඬ කැවීම් කරන අවස්ථාව නැති වුණා. ඉතින් අපිට ලැබෙන චරිතය අවබෝධ කරලා දෙන්න, මොකද මෙහි අධ්‍යක්ෂවරුන්ටත් ඒක අලුත් දෙයක් වුණා. ඉතින් මට අර සිනමාවෙන් ලැබුණු පළපුරුද්ද නිසා චරිත අවබෝධ කරගෙන මුල් කාලයේදී හඬ කැවීමේ සුළු හරි හැකියාවක් තිබුණා. මේ ඒ මුල් කාලේ කරපු ඒ දේවල් එක්ක ඉතින් මම සෑහෙන කාලයක් දැන් හඬ කැවීම කරනවා. මං හිතන්නේ අර ක්ෂණිකව චරිත අවබෝධ කර ගැනීමේ හැකියාව මත වෙන්න ඇති මේ තාක්කල් මේ විදිහට හඬ කැවීම වල නිරත වෙන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඔව්, ඒ කාලේදී වැඩිපුරම මේ පෙම්වතියගේ චරිතය තමයි මට හඬ කවන්නට ලැබුණේ. කොහොමද ඒ අත්දැකීම? ඉතින් ඒ කාලෙත් ඉතින් මගේ වයසත් තරුණ වයස, ඉතින් පෙම්වතියගේ චරිතය හඬ කැවීම ඉතාම අසීරු දෙයක් නෙමෙයි තරුණ වයසේදී. ඒ වුණාට අර ඒක වර්ණවත් කිරීම තමයි අසීරු වෙන්නේ. කියන්නේ කෙනෙකුට දැන් ගුවන් විදුලි නාට්‍යයකදී නම් පෙම්වතියගේ චරිතය එක එක්කෙනාට එක එක රූප විදිහට මැවෙන්න පුළුවන්. එනවා හඬ කැවීමේදී ඒ තියෙන රූපේටම හඬ කවනකොට අර පොඩක් වර්ණවත් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් අර ඒ සුන්දර බව ඇති කරපුවාම බොහොම ලෙන්ගත් වුණා මං කරපු පෙම්වතියගේ චරිත පවා බොහෝ අයට. දැන් මේ වෙනකොට වැඩිපුරම ලැබෙන්නේ මේ නැන්දම්මගේ, අම්මගේ චරිත. විශේෂයෙන් මේ ටිකක් නපුරු චරිතත් මේ වෙනකොට ලැබෙනවා. එදා ඒ හරි සෞම්‍ය ආදරණීය විදිහට පෙම්වතියගේ චරිතය රඟපාපු ඔබ අද කොහොමද නපුරු චරිතයකට හඬ කවන්නේ? ඇත්තටම තිරිණි මම ඊ වැරද්ද කරගත්තේ. මොකද දන්නද, මට පෙම්වතිය වෙලා අහිංසක වෙලා එකාකාරී විදිහට චරිත හඬ කවන්න ලැබුණාම මට එතනම් පොඩක් වෙනස් වෙන්න ඕනි කියලා. ඉතින් මම වෙනස් චරිත ගැන මේ හඬ කැවීම අධ්‍යක්ෂවරුන්ට කියලා තිබ්බා. මට එකම විදිහ චරිතවලට හඬ කවන්නට වැඩිය වෙනස් චරිතවලට හඬ කවන්න ලැබෙනවා නම් හොඳයි කියලා. එතකොට මට මේ වගේ නපුරු නිකම් බලකාමී චරිත එකක් දෙකක් ලැබුණා. ඒ දේවල් සාර්ථකව කරන්න පටන් ගත්තාම දැන් දිගින් දිගටම මේ වගේ චරිත තමයි ලැබෙන්නේ. දැන් මං ආයි වෙනස් දෙයක් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඔව්, ඇය වෙනස් චරිතයක් වෙනස් විදිහකට හඬ කැවීම් කරනවා. අපි ඒක ගැනත් ඉදිරියේදී කතා කරන්න සූදානම්. මැයව මැදිරියට ගෙන්නලා මේ සජීවීව අපි හඬ කැවීමක් ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක් වෙනවනේ. ඒ නිසා පොඩි දෙබසක් කියමු අපි. කැමති, ඔබ කැමති චරිතයක? කියන්නේ ගුවන් විදුලි නාට්‍යයක දෙබසක්ද? ඔව්, ඔබ කැමති චරිතයක? මම මේ දිනවල දෙරණ නාලිකාවේ, ගුවන් විදුලි නාලිකාවේ සේයකේ ඉතාමත්ම ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයක්. මම හිතන්නේ මේ ගුවන් විදුලි නාට්‍යවලින් ප්‍රථම ස්ථානය ගත්ත නාට්‍ය සේයා නාට්‍ය. ඒකේ නිර්මලා කියන සේයාගේ මවගේ චරිතය හඬ කවනවා, රඟපානවා. ඉතින් ඒ චරිතයේ කොටසක් ඉදිරිපත් කරන්න. පුතේ සේයා, මං හිතනවා ජීවිතය ගැන ඊට වඩා ගොඩක් හිතන්න ඕනි කියලා. හිතුවක් කර තීරණ ගන්න එපා පුතේ. අපිට ලැබෙන මේ කෙටි කාලේ අපි හැමෝ එක්කම හොඳින් ඉඳලා සතුටින් ජීවත් වෙමු. ඔව්, ඇය සේයා නාට්‍යයේ නිර්මලාගේ චරිතයට හඬ කවන්නේ කොහොමද කියලා අපිට බලන්නත් පුළුවන් දැන්. මිටියක් හිමේ වුණත් ඇතිනේ. ඇයි? මං කිව්ව මේ පුතා එනවා කියලා. දැන් රස්සාවකට යනවා. රූපවාහිනී ටෙලිනාට්‍ය සහ මේ ගුවන් විදුලි නාට්‍යවල හඬ කැවීම කියන්නේ එකම කාර්යයක් වුණාට
ටිකක් රූපවාහිනියෙන් ටෙලි නාට්‍ය වලට වඩා මේ ගුවන් විදුලි නාට්‍ය වල හඬ කැවීමේදී යම් වෙහසක් දරන්නට ඕන නේද? ගුවන් විදුලි නාට්‍ය වල තියෙන වෙනස තමයි වෙහස දැරීමට අත්‍යවශ්‍ය වන්නේ එක එක පුද්ගලයාට අපි ඉදිරිපත් කරන චරිතය විවිධාකාර විදිහට රූප මැවෙන්න පුළුවන්. ඉතින් ඒ රූප චිත්ත රූප මැවීමේදී වැඩි උත්සාහයක් දරන්න ඕනේ ගුවන් විදුලි නාට්‍යවලදී. අනිතක චිත්ත රූප විතරක් නෙමෙයි පරිසරය. අපි කරන්නේ ගැමි පරිසරයක කතාවක්ද, නූතන නාගරික පරිසරයක කතාවක්ද, ඇඳුම පැළඳුම සහ ඒ වගේම දාගෙන ඉන ආභරණේ වුණත් හිතන්න මතු කරන්න පුළුවන් විදිහට තමයි ගුවන් විදුලි නාට්‍යයක රංගපෑම් කරන්න ඕනේ. ඉතින් සමහර සහයෝගතා ලැබෙනවා, සවුන්ඩ් ඉෆෙක්ට්ස් වලින් සංගීතයෙන් ලැබෙනවා. ඒ වුණාට චරිතය ඉස්මතු කිරීමේදී ප්‍රබලව මේ රූපවාහිනී හඬකැවීම වලට වඩා රංගනයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඔව්, දැන් මේ ශාස්ත්‍රයට පිවිසෙනකොට ඔබ තරුණ කාලේ ගෙදර කට්ටියගෙන් ලැබුණු සහයෝගය කොහොමද? මම පුංචි කාලෙදිමනේ ළමා පිටියට සම්බන්ධ වුණේ. ඉතින් ස්කූලෙල්ල හැමම ගුවන් විදුලියට එනවා. ඉතින් ඒ මගේ තාත්තත් කලාකාරයෙක් නිසා කලාවෙන් කවුරු හරි දරුවෙක් ඉදිරියට එන තාත්තට ලොකු ආශාවක් තිබුණා. ඉතින් මම ළමා පිටිය පරීක්ෂණයෙන් සමත් වෙලා ගුවන් විදුලියට යනකොට මගේ තාත්තා තමයි ලොකු සහයෝගයක් මට දුන්නේ. සුපුරුදු අම්මලා තමයි මට හිටියේ. සුපුරුදු අම්ම කෙනෙක්. ඒ කියන්නේ කෑම ගැන වැඩි උනන්දුවක් දක්වන, විශේෂයෙන්ම කෑම බීමේ සියල්ල හදලා දීලා අවවාද අනුශාසනා දුන්න මගේ අම්මා මේ මේ විදිහට යන්න පුතේ කියලා. ඉතින් ඒ දේවල් තාත්තට අර තිබුණනේ, තමන්ගේ දරුවෙක් කලාවෙන් ඉදිරියට යවන්න ඕනේ කියන හැඟීම මට ඇත්තටම තිබුණා. මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඕනේ කියන මේ එකත් ඒ හැඟීමත්. ඉතින් ඒ නිසා මට ළමා පිටියේ ලැබිච්ච අවස්ථාව දිග දුරට තව දුරටත් ගෙනියනවා කියලා මං ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් වුණා. ඒ කියන්නේ අවුරුදු 18න් පස්සේ තමයි ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඊපස්සේ ගුවන් විදුලි නාට්‍ය සම්බන්ධ වෙච්ච ගණන මට මතකනේ. ඔව්, ඒ තරමටම මේ නාට්‍ය ගණනාවකට හඬ කැවීමේ නිරත වෙලා තියෙනවා. දැන් ඔබ කසාද බැන්දට පස්සේ ඔබගේ වගකීම ඔබගේ මහත්තයාට පැටවෙනවා. එතකොට කොහොමද ඔබගේ මහත්තයාගෙන් ලැබුණ දායකත්වය? එයා කළේ මුලින්ම ව්‍යාපාරයක් නිසා එයාට මේ කලාව පිළිබඳ ලොකු හැඟීමක් තිබුණේ නැහැ. ඉතින් එයා යුණාට මට නිදහස ලබා දීලා තිබ්බා මගේ වැඩ කටයුතු කරගෙන යන්න. ඊට පස්සේ අපි පිටරට රැකියාවකට ගියා. ඉතින් විශේෂයෙන් එතකොට වසර 12ක් විතර පිටරට රැකියාවෙන් හිටිය නිසා මගේ දෙමාපියෝ තමයි මේ මගේ දරුවන් බලාගෙන මට පූර්ණ සහයෝගය ලබා දුන්නේ. හොඳයි, ඇයත් එක්ක තව බොහෝ දේවල් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. ඒත් කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සුදානම්. විරාමෙන් අනතුරු ඔබ නැවතත් වනිතා වරුණ සමගින් එකතු වෙන්නේ. අපි මේ සන්ධ්‍යා රඹුක්කන මහත්මියත් සමගයි සාකච්ඡා කරමින් හිටියේ ඇගේ පවුලෙන් ලැබුණු සහයෝගය කොහොමද කියලා අපි කතා කරා. එතකොට මේ ඔබගේ දරුවන් දෙදෙනාම මේ ශාස්ත්‍රයට සම්බන්ධයි. අපි ඒකනත් කතා කරමු. පුතා තමයි මුලින්ම සම්බන්ධ වුණේ දෙන්නම ළමා පිටියට ගුවන් විදුලි. ඊට පස්සේ ගුවන් විදුලි නාට්‍යවලට පුතා ඊට පස්සේ පෞද්ගලික නාලිකාවක සේවය කළා. එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට උපාධිය හැදෑරීමට යන්න ලැබුණ නිසා පුතා දැන් එංගලන්තයට ගිහිල්ලා විවාහ වෙලා මට මිනි පිටියකුත් ඉන්නවා. දැන් පුතා එහි පදිංචිය. දුව සම්බන්ධ වුණා හඬ කැවීම් වලට, ඇය හඬ කැවීම් කරගෙන යනවා ඉතා හොඳින්. ඔව්, ඔබගේ උරුමය තමයි දැන් ඒ දෙපළ රැකගෙන යන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තිරිනි, මම මගේ දරුවන්ව එකපාරටම හඬ කැවීම් වලට සම්බන්ධ කරේ නැහැ. ඔවුන්ට ගුවන්විදුලි ළමා පිටියට සම්බන්ධ වෙලා ඒ තුලින් ලබා ගන්නා පුහුණුවෙන් ගුවන්විදුලි නාට්‍ය වලට සම්බන්ධ වුණයින් පස්සේ තමයි මම මේ හඬ කැවීම් ක්ෂේත්‍රයට ඔවුන්ව හඳුන්ලා දුන්නේ. මොකද එකපාරටම ඇවිල්ලා මේ දේවල් කරන්න පුළුවන් කියන එක මගේ දරුවන්ට මමක ඉන්නවා කියලාවත් මං ලෑසි කරේ නැහැ. සැලසුම් සහගතව පුහුණුවක් දීලා හැදෑරීමක් දීලා තමයි මේ හඬ කැවීම් ක්ෂේත්‍රයට උමු සම්බන්ධ කළේ. ඕනම දෙයක අගය තියෙන එකපාරට ලැබෙනවට වඩා අපි ඒක වෙහෙසක් දරලා ලබා ගත්තමනේ. උන්ට මම පෞද්ගලිකව හුඟක් වෙහෙසුණා. මොකද අපට ආයතන තිබ්බේ නැහැ, උගන්වන කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මම පෞද්ගලිකව දැන් නම් හඬ කැවීම් වලට ආයතන තියෙනවා, පුහුණු කරන්න ගුරුවරු ඉන්නවා. මම ඒවා ගැන දන්නේ නැහැ. ඇත්තටම කියන්න කොහොමද ප්‍රමිති කියන කාරණාව මේ අපි සෝත්සහයෙන් ඇත්තට මේ ක්ෂේත්‍රයට පැමිණි අවබෝධ කරගෙන තමයි
මුලින්ම හඬ කැවීම වලට පැමිණි කිසි කෙනෙක්ගේ අනුග්‍රහයක් ඉගැන්වීමක් නැතුව අපේ ස්වාබෝධයෙන් තමයි මේ වලට සම්බන්ධ වුනේ. ඔව් මේ දෙරණ රූපවාහිනී විකාශය වන අධිරාජ්‍ය ධර්මාශෝක කියන්නේ මේ වෙනකොට මේ ප්‍රේක්ෂක ජනතාව මූණ ටිකක් වෙනස් වුණා. ප්‍රේක්ෂක ජනතාව මේ ගොඩක් සමීප වෙලා තියෙන ටෙලි නාට්‍යයක්. එතකොට මේ ටෙලි නාට්‍යයේ විශේෂ චරිතයක් තියෙනවා. විශේෂ චරිතයක් කියලා මම කිව්වේ ඒකේ හඬ කැවීම ටිකක් වෙනස්. බින්දුසාරගේ මව වන යුනානි ජාතික මව වන හෙලේනාගේ චරිතයට හඬ කවන්නේ මෙයයි. ඉතින් අපි ඒ ගැන කතා කරන්න කලින් පොඩක් ඒ වෙනස අත්දකින්න ඕනේ සජීවීව. මං හිතන්නේ හෙලේනාගේ රූපේ නැතුව එතරම් පහසු වෙන එකක් නැහැ සජීවීව අත්දකින්න එක කවන්නේ මම ඉදිරිපත් කරන්න. මොකද මේ අශෝක එකේ තියෙන්නේ වෙනමම මේ දෙබස් රටාවක්. ඉතින් සරල දෙබස් රටාවක් නෙමෙයි. ඒ දෙබස් රටාව ඉංග්‍රීසි උච්චාරණයකට සම්බන්ධ කරලා ගන්නවා කියන්නේ අසීරුයි. ඒක පවත්වාගෙන යන්නත් ඕනේනේ. ඒක කොටස් දෙකක් කොටස් තුන හතරක් නෙමෙයි. ඒ පවත්වාගෙන යෑමත් අසීරුයි. මට ඇත්තටම මේ ඒ දෙබස්ම මතක නැහැ. මේ සරල වෙන්න පුළුවන් මං ඉදිරිපත් කරන දෙබස් මම වෙන දෙබස් ටිකක් ඉදිරිපත් කරා. ආශෝක මියගිය? මම හිතන්නේ ආශෝක මියගිය කියලා. ඔහු කවදා හරි ඉපදෙවි. ඔහුට මරණය එක්මනින් ලංවන්නේ නැහැ. විශිෂ්ටයි. ඇත්තටම මේ හරිම අමාරු කාර්යයක් ඒක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහටත් නෙමෙයි ටිකක් හඬ වෙනස් කරන්නට ඕනේ. දැන් මේ විදිහට ටික කාලයක් ওই විදිහටම මේ කරගෙන යනකොට වොයිස් කරගෙන යනකොට දැන් තවත් ටෙලි ඩ්‍රාමා එක ටෙලි නාට්‍යයක මේ හඬ කැවීම කරනකොට පැටලෙන්නේ නැද්ද? නෑ මං හිතන්නේ මං ඒ වගේ වෙනස් දේවල් දෙකක් තුනක් කරලා අශෝක කරන අතරතුරේදී ඒක ඉතින් තමන් අවබෝධ කරගන්නා විදිහ මූලිකව තමන්ට තියෙන්න ඕනේ අවබෝධයක්. මම මේ චරිතයට කොහොමද හඬ කවන්නේ, මම මොනවාද වෙනසක් ඇති කරන්නේ, නිකාම නිකන් ගිහිල්ලා හඬ කැවෙන ශිල්පිනියක් කියලා ඒ ඩියුරේෂන් එකට කටහඬ ඇතුළත් කරලා දෙන වචන ටික ඇතුළත් කරන එක නෙමෙයි. තමන් මොනවාද ඒකට අලුත් දෙයක් ඉදිරිපත් කරන්නේ, මේ බලන ප්‍රේක්ෂකයින්ට මතක හිටින දෙයක් ඒ චරිතය තුළ ඇති කරවන්නේ කොහොමද කියන එක තමන් අවබෝධ කරගෙන කරන්න ඕනේ. ඔව් ඒක හොඳ මේ උපදේශයක් අපේ තරුණ සහ නවක පරම්පරාවට මේ ශාස්ත්‍රයට පිවිසෙන. අපි මේ ගැන කතා කරපු නිසා මට අහන්න කැමති මේ හඬ කැවීම කියන්නේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්ද? අද කාලේ නම් හුඟක් අය හිතනවා හඬ කැවීම කියන දේ පුහුණුවක් නැතුව ඕන කෙනෙකුට තමන් දන්න කෙනෙක් ලව්වා ආයතනයකට ගිහිල්ලා චරිතයක් කරන එක පහසුයි කියලා. ඒ අවස්ථාවන් සමහර අධ්‍යක්ෂවරු ලබා දෙන අවස්ථාවක් නැතුව නෙමෙයි. ඒ වුණාට ඒක එහෙම කරන එක හරි නැහැ. මොකද මේක වෘත්තියක්. වෘත්තියකට පුහුණුවක් අවශ්‍යයි. අවබෝධයක් අවශ්‍යයි. සුළු වශයෙන් හෝ කාලයක් සුළු චරිත නිරූපණය කරන්න ඉඩ දෙන්න ඕනේ. කෙනෙකුට කැමැත්ත නිසා මේ නායට සුළු චරිත කරන්න නිරූපණය කරන්න ඉඩ දීලා ඊට පස්සේ වෙනත් චරිතවලට යවලා ප්‍රධාන චරිතයකට අවස්ථාව ලබා දෙන්න ඕනේ. අද කාලේ බොහෝ විට එහෙම කරනවා අඩුයි. ඒ නිසා හඬ කැවීමවල සමහර හැම තැනම නෙමෙයි සමහර හඬ කැවීමවල නාට්‍යවල ප්‍රමිතිය පිළිබඳව තාමත් කනගාටුදායකයි. ඔව් මොකද මේ අපි ඒ විදේශීය නළුවන් හෝ නිළියන් රඟපාන ඒ රංගනයට අපි තමයි පණ පොවන්නට ඕනේ මෙහිඳන්. එතකොට අපේ ඒ හඬත් එක්ක අපේ ඒ හඬට අපි ලබා දෙන දේත් එක්ක තමයි මේ ප්‍රේක්ෂකයා කොච්චර මේ ටෙලි නාට්‍ය මේ සමීප කරගන්නවාද කියන එක තීරණය වෙන්නේ. විදේශීය නළු නිළියන්ගේ රංගනේ බාල වෙන්න පුළුවන්. සමහර විට අර අධිරංගනයක් වෙන්නත් පුළුවන්. ඒ වුණත් අපි දන්නවා අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ ප්‍රේක්ෂකින්ට අවශ්‍ය කොහොමද කියන එක. ඒ අවබෝධය අපිට තියෙන්න ඕනේ. අපේ භාෂාව අපි හසුරුවා ගන්න කොහොමද කියන එක අපි දන්නවනේ. ඒ නිසා ඒ අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් එයා අවම රංගනයක් කළා කියලා අපි අවම මේ හඬ කැවීමක් කරන්න හොඳක් නැහැ. එයා අධිරංගනයක් කළා කියලා අපි අධි රංගන හඬ කැවීමක් කරන්නත් හොඳ නැහැ. මොකද ඒක ඊට වඩා කෙනෙකුට රස විඳින්න බැරි මට්ටමක් එන්න පුළුවන්. නිසා අපි අවබෝධ කරගන්න ඕනේ අපේ භාෂාව අපේ රටේ ප්‍රේක්ෂකින් ඔවුන් තෘප්තිමත් කරන්නේ කොහොමද කියලා.
ඔව් මේ ආදරණීය පෙම්වතියට හඬ කවපු ඔබගෙන් මම කැමති නපුරු නැන්දම්ම කෙනෙක්ට හඬ කවලා තියෙනවා නම් හඬ කවලා තියෙනවානේ පොඩක් ඒ නපුරු ගතිය අපිට පෙන්වන්නකෝ මං හිතන්නේ නපුරු නැන්දම්මයි නපුරු නැන්දම්මගේ නපුරුකම වලලා කිච්ච ලේලිත් මේ අසලම ඉන්නවා ඔව් කාලෙකට ඉස්සරනේ ඔව් කාලෙකට ඉස්සර මේ මට වාසනාව ලැබුණා ඇය මට නපුරු වෙද්දි ඇයගේ නපුරු ලේලිය බවට පත්වන්නට අපි මේ පොඩි කැලක් කොයි වෙලාවෙත් කියන හැමදේම කරන්නේ වැරදියට මට හිතෙන්නේ මොන එහෙකට කසාද බැඳලා ආවද මන්ද මේ ගෙදරට මං කියන විදිහට වැඩ කරන්න බැරි නම් මගේ ගෙදර වැඩ නොකර හිටියොත් හොඳයි එහෙමයි කියලා ඉතින් නේලිය තෑරියෙත් නෑ නේද නෑ නෑ ලේලි පුදුම විදිහට සැඩක් කරා කපටිකම් කරා හොඳයි තව බොහෝ දේවල් තියෙනවා ඇත්ත එක සාකච්ඡා කරන්නට අපි තවත් විරාමයකට යමු අනටයි මේ සදනම් වෙන්නේ විරාමෙන් අනුතුරු වෙනවා තමයි අනිතා වරණ සමග විරාමෙන් අනුතුරු ඔබ නැවතත් වනිතා වරණ සමගින් එකතු වෙන්නේ අපි අද දවසේදී කතා බහ කරන්නේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හඬ කැවීමේ ශිල්පිනියක් වන සන්ධ්‍යා රබුක්කනගේ මහත්මියත් සමගින් මේ දෙරණ රූපවාහිනිය සමග හඬ කැවීම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ හඬ කැවීමට සම්බන්ධ වුණේ කොහොමද මුලින්ම සම්බන්ධ වුණේ මම සිහින කුමරා කියන කොරියානු නාට්‍ය හඬ කැවීමට ඒකේ මවකගේ චරිතයක් කළා කොරියානු මවකගේ චරිතයක් ඒක ඉතාමත්ම මේ වෙනස් චරිතයක් මේ ඒක තමයි මගේ චරිත පොතලාවල ගිය අධ්‍යක්ෂණය යටතේ කරපු එක. ඊට පස්සේ ඔය ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ අතරතුර චිත්‍රපටි අරලම කාලයට මේ ළම විවේක කාලයට දාන මඩු කාලයට දාන චිත්‍රපටි කාටුන් ඒ වගේ දේවල් වල හඬ කැවීම කරා. ඊට පස්සේ ශ්‍රී ගෞතම සම්බුද්ධ නාට්‍යයේ හඬ කැවීම සඳහා කට්ටිය තෝරන වෙලාවේ මට මේ මංගලා කියන චරිතය ලැබුණා. රංජීවනි බද්දිතාන සොයරියගේ ඉතින් ඒක ඉතාමත් වෙනස් චරිතයක් වුණා මම හිතන අපේ බෞද්ධ සාහිත්‍යයේ මංගලා කියන චරිතේ නැහැ ඉන්දියානු සාහිත්‍යයට අදාළව තියෙනවද දන්නේ උනාට අපේ රටේ දැන් අලුත් පරපුරට මේක මංගලා කියන චරිතයකුත් තියෙනවා කියන හැඟීමක් ඇති වුණා ඒ නා මංගලාගේ චරිතය නරඹපු හිතුව මෙහෙම චරිතයකුත් තියෙනවා කියලා හැඟීමක් තිබුණා කියලා හැඟීම අපිට බලන්න පුළුවන් දැන් මම කොහොමද මංගලා චරිතයට පණ පෙව්වේ කියලා ඒ විකාශය වූ කොටසක් අපිට බලන්න පුළුවන් මා මෙතෙක් සිද්ධාර්ථට පැවසුවේ අවඥාවත් ඊර්ෂ්‍යාවත් පිරුණු වදන් පමණමයි ඔහුගේ අඩුමයි පැවසුවේ දවස පුරා දෙබල තදුටුවේ ඔහුට ගරහ කළා ඒත් ස්වාමීනි ඒත් අද උසස් ලෙස සිද්ධාර්ථ සැවුම ඉදිරියේ මා ප්‍රජාපති සහ යශෝදරා හා සම කළා මා ඔහුට කිසිදා ගෞරවයෙන් කතා කරන්නේ නැහැ නමුත් මා වෙන්නියකට ඔහු ගෞරවයෙන් එමතුවා ඔහුට කිසිදා මා සුබ පැතුවේ නැහැ කිසිදා ජය පැතුවේ නැහැ ඒත් ඔහු මා ඔහුට අනර්ථයක්ම පැතුවත් ඔහු තම සාර්ථකත්වයට මා හේතු බව පැවසුවා ඔව් ස්වාමිනි මගේ හෘද සාක්ෂිය මට වද දෙනවා මා දැන් කුමක් කරන්නද ස්වාමිනි මගේ සිත දුකින් වේදනාවෙන් බියෙන් පිරෙලා ස්වාමිනි රූපය නොබලා හරි අහගෙන ඉන්න පුළුවන් ඇස් දෙක පියාගෙන. ඒ මේ චරිතයට පණ පොවනකොට දැන් මංගලා කියන චරිතය ඇය රඟපපා රඟපාන ගමන්ම අඬනවා. දැන් ඔබටත් අඬන්න වෙනවා මේ චරිතයට හඬ කවද්දි. ඒව තමයි අසීරුම දේවල් තිරිනේ. හැඬීම්, සිනහව, ඒ වගේම ප්‍රතිචාර දක්වන ඉරියව්. ඒවා බොහොම අසීරුයි. මොකද
තමන්ට ආවේනික ක්‍රමයකටන නිලිය හෝ නළුවා ඒ දෙවල් ඉදිරිපත් කරන්නේ. ඉතින් හඬ කැවීම් ශිල්පීන් එක අමාරුවෙන් කළ යුතුයි, ආයාසයෙන් ගත යුතු දෙයක්. ඉතින් අනිතක ඒ නිලියට අවශ්‍ය වන හැඳින් ක්‍රමයක් හදාගන්න ඕනේ, සිනහ වෙන ක්‍රමයක් හදාගන්න, එකිනෙකට වෙනස් වෙන්න ඕනේ, සුසුම් හෙලන ක්‍රමයක් හදාගන්න ඕනේ. ඒවා එක එක සිද්ධීන් එක එක අවස්ථාවන් අනුව සිද්ධ වෙන දේවල්. ඉතින් ඒ සිද්ධීන් වලට උචිත විදිහට හඬ පාලනය කරගන්න ඕනේ. ඉතින් වගේ බොහෝ අමාරු තැන් හඬ කැවීම වල තියෙනවා. වචන විතරක්ම නෙමෙයි හඬ කැවීම කියලා කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් මේ අධිරජ ධර්මාශෝක කියන ටෙලිනාට්‍යයේ හෙලෙනගේ චරිතයට තෝරා ගැනීම යම් විශේෂිත දෙයක්. ඒ අවස්ථාව පොඩ්ඩක් අපි කියමු. හෙලෙනගේ චරිතයට සෙනසුරාදා විකාශනය වෙන 8:30ට විකාශනය වෙන අධිරජ අශෝක නාට්‍යයට සිකුරාදා දහවල් වෙනකම්ම පරීක්ෂණ කරලා තිබුණා. බොහෝ අය ඇවිත් තිබුණා. ඒ කිසි කෙනෙක්ගෙන් සෑහීමකටපත් උනේ නැහැ අපේ අධ්‍යක්ෂිකාව. ඊට පස්සේ මට හවස 4:00 විතර සිකුරාදා අක්කේ අනේ මේ චරිත පොඩ්ඩක් බලන්නකෝ ඇවිල්ලා කරන්න පුළුවන්ද කියලා. මොකද මම ගෞතම සම්බුද්ධ ශ්‍රී ගෞතම සම්බුද්ධ කරපු නිසා මට අධිරජ අශෝකල අවස්ථාවක් දෙන එක ඊතරම් අර ගැළපෙන්නේ නැහැ එකම කාලය නිසා. ඉතින් මම ආවා, මම කිව්වා නංගි මම ඒකට ගැළපෙන්නේ නැත්තම් මම ඇත්තටම අයින් වෙනවා කියලා. මේ මම එහා පැත්තේ දාපුවා මේ හඬ කැවීම කරනකොට මට පෙවුන වීදුරුවෙන් හැමෝගෙම මූණේ තිබුණා. හරි මේ තමයි ගැළපෙන්නේම කියලා. අක්කේ කරමු කියලා කිව්වා. එච්චර තමයි ඒ පළවෙනි කොටස් දෙක එදා කරලා ආවා. එච්චර තමයි ඉතින්. ඔව් අනිවාර්යයෙන්ම මේ ඔබතුමියගෙන් මේ අපේ නවක පරපුරට ආදර්ශයක් තියෙනවා. ඒ නිසා උපදේශකුත් ලැබිය යුතුමයි. මොකද මේ ශේෂ්ත්‍රයට පැමිණෙන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා සහ මේ ශේෂ්ත්‍රයට පැමිණි නවකයන් පිරිසක් ඉන්න. ඔවුන්ට දෙන උපදේශ මොකක්ද? උපදේශයක් දෙන්න පුළුවන් මේ විදිහට අපේ කාලේ නොතිබුණාට අද ඕනතරම් හඬ කැවීම උගන්වන පාඨමාලා සහ ගුරුවරු හිටනවා. ඒ හැම කෙනෙක්ගෙම ලිඛිත දේවල් වලට විතරක් සම්බන්ධ නොවි හොඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාගෙන හොඳ දැනුමක් ඇති කරගෙන විශේෂයෙන්ම විවිධ රටවල හඬ කැවීම පිළිබඳ අද නූතනී අපිට තාක්ෂණයේ අනුව හරහා ගොස් බලා ගන්න පුළුවන්. මම හඬ කැවීම ගැන අවුරුදු 30ක විතර පළපුරුද්දක් ලබාගෙන හිටියත් මමත් තාක්ෂණයේ ඔස්සේ ගොස් විවිධ රටවල හඬ කැවීම කරන දේවල් නරඹනවා. ඒවයින් දේවල් උකහා ගන්නවා, මගේ දියුණුව සලසා ගන්න මගේ ක්ෂේත්‍රයේ. ඒ වගේ ඒ දේවල් පරිහරණය කරන්න, ඒවයින් අවබෝධයක් ලබා ගන්න. තමන් එකකට දෙකකට හඬ කැවුවම තමන් තමයි හොඳම හඬ කැවීම ශිල්පියා ශිල්පිනිය කියලා හිතන්නේ නැතුව විවිධ අධ්‍යක්ෂවරු යටතේ ඔවුන් අපිට එක කොටසක් දෙනකොට මුළු නාට්‍යම ඔවුන් නරඹලා ඉවරයි. ඔවුන්ගේ උපදෙස් අනුගමනය කරමින් තමන්ගේ හඬ කැවීම දියුණු කරගන්න. ඔව් ඔබ මේ වෙනකොට විවිධ අධ්‍යක්ෂවරු යටතේ අධ්‍යක්ෂවරු ගණනාවක් යටතේ හඬ කැවීම ශේෂ්ත්‍රයේ නියැලීලා තියෙනවා. එතකොට ඒ කාලේ හඬ කැවීම සිදුවෙච්ච ආකාරය සහ මේ වෙනකොට හඬ කැවීම සිදුවෙච්ච ආකාරයේ ලොකු වෙනසක් තියෙනවා. අපිට ඒ කාලේ අත්දැකීම් නැහැ. ඒක අපි පොඩ්ඩක් කියමු. ඒ අත්දැකීම් කොහොමද? තාක්ෂණයේ දියුණුවත් එක්ක තිරිණි හරි තනිකමක් වෙලා තියෙනවා හැම දෙයකම. මොකද ඒ කාලේ අපි හඬ කැවීම කරනකොට උදේ 8 වෙනකොට සියලු කට්ටිය එක්කෝ එක වෑන් එකක අරගෙන ගිහිල්ලා ඒ හඬ කැවීම කරන නිෂ්පාදන ආයතනයක් හරි ගයක් හරි ඒ කොටසේ අපි සියලු දෙනාම ඉන්නවා. පවුලක් හැටියට තමයි ඒ නාට්‍යයේ තියෙන ගුණ දොස් කතා කරනවා, වෙනස් විය යුතු තැන් කතා කරනවා. පවුලක් හැටියට හැමදේම කළේ. ඉතින් මම හිතන්නේ උදේ 8ට ගියා අපි රෑ 8ට තමයි ගෙවල් වලට ගෙනත් බස්සන්නේ. ඒ නිසා අනිතක තාක්ෂණියත් එතරම්ම දියුණු නැති නිසා අර දැන් වගේ වෙන වෙනම ගන්න බෑ. දැන් නම් අපේ කොටස කළා අපි ගියා ඒ වගේ ඒ සම්බන්ධතාවයන් අඩුයි. ඒ වුණාට අර සාර්ථක නිර්මාණයක් ඒ කාලේ ඉදිරිපත් වුණා කියලා මට හිතෙනවා. මොකද අර සාමූහිකව කරන දේවල් ප්‍රබලයිනේ. ඔව් මොකද එතකොට අනිත් කෙනාගේ රියැක්ෂන් එක පේනවා අපිට ප්‍රතිචාර දක්වන්න. ඔව් අනිත් ඒකත් ඒ වගේමයි. මොන හරි පිටපතේ තියෙන දුර්වලකම්ද සියලු දේ ගැන කතා බහ කරන්න පුළුවන්. එකිනෙකාට කතා බහ කරන්න විරුද්ධ වෙන්න පුළුවන්, හොඳයි කියලා මේ සුබවාදී වෙන්න පුළුවන්. අර ඒ දේවල් දැන් අඩුයි. මං හිතන්නේ මේ හඬ කැවීම වල පමණක් නෙවෙයි ගුවන්විදුලි නාට්‍යයක් උනත් බොහෝ විට අර ඒ සහසම්බන්ධතාවයන් අඩුයි.
එතකොට මේ හඬ කැවීමේ ශේෂ්ත්‍රයට අමතරව ඔබ කලින් මේ ශේෂ්ත්‍රයේම තවත් නියලිලා හිටපු ගණනාවක් තියෙනවා අපි ඒක ගැන මතක් කරමු. හඬ කැවීම වලට සම්බන්ධ වෙන්න කලින්ම නිවේදක වෘත්තිය තමයි කරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. විශේෂයෙන්ම මගේ හඬේ ප්‍රබලත්වය නිසා මාව වෙළඳ වැඩසටහන් සහ වෙළඳ දැන්වීම කියන අංශයට තමයි යොමු වුණේ. තවමත් මම වෙළඳ දැන්වීම නම් කරගෙන යනවා. ඒ වගේම ඊට පස්සේ මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ජනාධිපති සහතිකයක් රංගනය සඳහා ලබා ගත්තා. ටෙලි නාට්‍ය කීපයකටත් සම්බන්ධ වුණා. ඒ චරිතත් බොහෝ ඒ කාලේ ටෙලි නාට්‍ය නරඹපු අයට මතකයි. ඒකම ගායනයේ පැත්තෙනුත් සුළු වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඔව් මම මේ හඬ කැවීමේ ශේෂ්ත්‍රය කියලා කිව්වට ඇය නිවේදිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් ගායිකාවක් හැම පැත්තෙම දක්ෂතාවලින් පරිපූර්ණ කාන්තාවක් ඇය. ඉතින් ඒ නිසා වෙන්න අපි වනිතා වර්ණතරින් හැමදාමත් කියන දෙයක් තමයි සන්ධ්‍ය මහත්මිය මේ අපේ ගේ ඇතුළට වෙලා ඉන්න කාන්තාවන් ඉන්නවනේ. ඒ කට්ටියට අපි හැමදාම ආදර්ශයක් දෙන්න කැමති ආදර්ශවත් චරිත තමයි අපි මැදිරියට කැඳවාගෙන ඉන්නේ. මොකද ඔබ තුළ සැඟවිච්ච දක්ෂතා ඔබ තුළ තියෙන්නට පුළුවන් ඒ දක්ෂතා හඳුනා ගැනීමයි කරන්නට ඕනේ. ඒ නිසා අපි මේ ගේ ඇතුළට වෙලා ඉන්න කාන්තාවන්ටත් පොඩි පණිවිඩයක් දෙන්නට ඕනේ. මගේ දක්ෂතාවය ඇතුළේ මගේ හඬ. ඔබ ළඟ වෙනත් දෙයකට දක්ෂතාවයක් තිබෙන්න පුළුවන් යහපත් දෙයකට. ඉතින් ඒ දේ සංගවගෙන අපි කාන්තාවන්ගේ තියෙන ඉතාමත්ම නරක පුරුද්දක් තමයි හිතට කල් දැමීම. ජීවිතයේ කිසිම දෙයක් හිතට කල් දාන්න එපා. ඔබට අද හිතෙනවා නම් කරන්න මේ දේ අද කරන්න. පසුබට වෙන්න එපා. නොසැලකිලිමත් වෙන්න එපා. ඒ වගේම අපි මේ ජීවිතේ ආදරණීයව පරිස්සමින් අපි ගෙනියමු. ඔව් ඒත් එක්කම මේ මෑ සතු සුවිශේෂී ගුණාංගයක් තියෙනවා. ඔබට එය නොකියාම බෑ. මේ අපේ කාන්තාවන් අපි ඔබ හැමෝම මේ ප්‍රශ්නයක් ආවහම මේ ප්‍රශ්නේ මැත්තේම ඉන්නවනේ ඒක විසඳන එක. මෑ සතු සුවිශේෂීම ගුණාංගය තමයි ප්‍රශ්නේ ආවම හරි එක දවසෙන් ඒක අමතක කරන්න පුළුවන්. කොහොමද එච්චර ඉක්මනට ප්‍රශ්න අමතක කරන්නේ? ඒක දවසෙන් නෙමෙයි ප්‍රශ්නේ එන මොහොතේදී ප්‍රශ්නයක් තියෙනවා කියලා මට දැනෙනවා. මම දන්නේ ඊට ඒ ප්‍රශ්නේ ඉන්න සිද්ධිය තියෙන තැනදී දැනුණාට එතනින් පිටු පැත්තේ වෙන පැත්තකට ගියාම මට ඒ ප්‍රශ්නේ වුණාදවත් කියලා මතක නැහැ. ඔව් මේ අපේ කාන්තාවන් ප්‍රශ්නයක් වුණාම මේ මාස සති ගණන් මේකට විසඳුමක් කොහෙන්ද කියලා හොය හොය යනවනේ. හැබැයි ඇයගේ ජීවිතයේ සාර්ථකත්වය සහ ඇය මෙතරම් දුර ගමනක් කියනට ඒක හේතුවක් වන්නට ඇති. ඇය ඉක්මනින්ම ප්‍රශ්න අමතක කරන එක. ඔව් මොකද ඉතින් ජීවිතේ ගලාගෙන යනවා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයා ඉන්නට වැඩිය හොඳයි ඊළඟට එන දෙන්න මූණ දෙන එක. ඔව් මේ අපි දැන් මෑතකදී පෙම්වතියගේ චරිතයක් හැය රඟ මේ දහඬ කවන්න ලැබුණ නෑ නේද මෑතකදී? මොකද මම දැන් ටිකක් ලොකු අම්මෙක් දූලෙක්ගේ පුතෙක් වින අම්ම කෙනෙක් නේ. මට සෑම ඈතක් වෙනකම්ම බොහෝ විට මට හම්බුනේ මගේ පුතා සමග මේ කලා කටයුතු වලට සම්බන්ධ වෙච්ච දරුවෝ. ඉතින් මේ පෙම්වතාගේ දෙබස් වලින් පස්සේ ඒ දරුවා මට කොහොමද නැන්ද ඒක හොඳට ආවේද කියලා. එතකොට මටම ලැජ්ජට ඕකේ අපේ සංස්කෘතිය අනුව තියෙන අනෙක්තරා විදිහක් නේ. අපි ඒ මමම යෝජනා කළා මම දැන් ඒවයින් බැහැර වෙන්න මට සුදුසු දෙයක් වෙන්න ඒවා මම කරන්නම් කියලා. ඔව් ඉතින් මෑතකදී අපිට පෙම්වතියගේ ඒ දයාබර හඬ ඇහුණ නැති නිසා පුංචි කොටසක් පෙම්වතියගේ චරිතේ රඟපාපු පුංචි කොටසක් කියන්න. තිලිනගේ ඉල්ලීමක් නෙනේ. ඔව්. හැබැයි ඒ පෙම්වතිය විදිහට කරන දේවල් ජීවිතේ අත්හැරිලා නැහැ. ඒ කියන්නේ මේ අවස්ථාවන් තාම නිරූපණය කරන්න පුළුවන්. කියන්න අශෝක ඔයා මං ගැන විතරමද හිතන්නේ? වෙලාවකට මට බය හිතෙනවා. ඔයා වෙන කාට හරි නැහැ නැහැ. එහෙම වෙන්න බෑ. ඇයට තවමටත් පෙම්වතියගේ චරිතයට හඬ කවන්නට පුළුවන් ඒ දක්ෂතාවයේ සුවිශේෂී දක්ෂතාවය ඇය සතුයි. ඉතින් මේ මට හිතනවා අද අපිට ලැබිච්ච කාලහොරාව අඩුද කියලා. මේ කාලහොරාව අපිට ඉක්මනටම ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද දවසේදී මේ මං කතා කරපු ගමන්ම අනේ තිලිනි එන්නම් කියලා කිව්වා. බොහොම ස්තුතියි මේ වැඩ අධික රාජකාරී තියෙනවා ඒ අතරේ අපි වෙනුවෙන් කාලයක් වෙන් කරාට බොහොම ස්තුතියි සන්ධ්‍යා ආරම්භ කරන මහත්මියට. ඒ වගේම බොහොම ස්තුතියි මං දෙරණට ස්තුති කරන වනිතා වර්ණ වැඩසටහනට
මාව කැඳවීම පිළිබඳ ඒ වගේම තිරිනිට. හරි. එහෙනම් අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ශ්‍රී ලාංකික වින්දනීය අවකාශයේ ගෝලීය පිවිසුමයි මේ. Glue. Watch anytime, anytime. Anywhere. Powered by Derana. Glue. Subscribe now. Visit glue.com.